වෘත්තිපුණු අධිකාරිය නයිට් ආයතනය සහ අපේ කාර්මික විද්‍යාල පද්ධතිය. ඒවැය දෙන ප්‍රධාන පෙළේ NVQ පාඨමාලා සහිත අධ්‍යාපනය අපේ රටේ තරුණ දූදරුවන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමේ තීන්දුව ගත්තේ 2015 බලයට පත් මේ රජය. ජර්මාන ජනරජයෙන් ලැබිච්චි යුරෝ මිලියන 8.4ක ප්‍රදානයකින් කිලිනොච්චි ජර්මන් ටෙක් එක හදන්න පුළුවන්කම ලැබුණා. කටුබැද්දේ ජර්මන් ටෙක් ආයතනයේ පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගෙන ඉවරලා යන්ත්‍ර සූත්‍ර සහිතව ඒ අලුත් පාඨමාලාවත් එක්ක දියුණු කරලා තිබෙනවා. රුපියල් මිලියන 1539ක ආයෝජනයකින් ඔරුගොඩවත්තේ මෝටර රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ශිෂ්‍යව අතරට පත් කළා. කොච්චවේලි සහ අහංගම ඉතා ඉහළ ගණයේ හෝටල් පාසල් දෙකක් සිසු අයිතියට පත් කළා. ආනමඩුවේ දෙවන්ත කාර්මික විද්‍යාලය දැන් ඉදිවෙමින් තිබෙනවා. කොරියානු ආධාරයක් ඇරෙති රුපියල් මිලියන 481ක සහනනය ව්‍යාපෘතියක් යටතේ උපාධිය මට්ටමට ඉගෙන ගන්නට අවශ්‍යයි නම් ඒ වෙනුවෙන් අපි විශ්වවිද්‍යාලයක් හදලා තියෙනවා, යුනිවෝටෙක් විශ්වවිද්‍යාලය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පිළිතුරු ලබා දුන්නා. පවුලක අයියා මල්ලි පුතාලා බාප්පලා නැන්දල මාමල පුංචි අම්මල මස්සිනාලා ඔක්කෝම එකතු වෙලා වලව්වේ කෑම මේස වටේට එකතු වෙලා අපේක්ෂකය තෝරගන්න එක හරි ලේසි වැඩක්. ඒතර මේ පවුලේ පක්ෂය පවුලේ අපේක්ෂකයා කවුද කියලා තීන්දුව අර ගත හරිම ලේසි. නමුත් මේ ජනරජවාදය ගරු කරන පවුල්වාදය ප්‍රතික්ෂේප කරන වැඩවසම්වාදය ප්‍රතික්ෂේප කරන රාජාණ්ඩුවාදය ප්‍රතික්ෂේප කරන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරට එහෙම සරලව තීන්දුව ගන්න බෑ. දැන් සන්ධානය හදලා ඉවරයි. සන්ධානය අනිත් පක්ෂය එකඟ වෙලා තිබෙනවා. ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා ඉදිරිපත් කළ සන්ධානයට අරන් එන්න